කාමරේ විදුලි පහන් නිවා දැම සබු කාමරේ හෙට මෙහෙට ඇවිද්දාය. බිමින් තබන්නට බැරි බරගතියක් හිස්සේ ඇත. ඒ කවරක්ද? කුමක්ද? පතනේට වහින වැස තාමත් අදින් වැටේ. නුවරළියේ කඳ යාම දියකර හරින්නට මින් වැසි වසි. සබු කවුළු අද්දරටම ගොස් එළියේ වහින හඬ මොහොතක් අසා වුණාය. මේ තරම් දිය ප්‍රමාණයක් මේ නිල්වන් අහසේ කොහේ තිබ්බාද කියා හිතද්දී පුදුමයේ. ඒ තරම් වැස්සක් ඇද වැටේ. සපු පොරොණ රැද්දෙන් මුළු අතම පුරවාගෙන ඇඳේ කොනකට උන්ඩිව්වායි. තැම් බලන කෙනෙකුට පෙනෙන්නේ ඇගේ හෙස පමණි. එහෙද භාගයක් වසාගෙන. මේ සීතල වැහිබෙර රෑම ඇහැරී ඉඳගෙන හිත ඇති ඉන්නට තරම් දෙයක් පපුවේ ඇතුවක් මෙන් ලය දෙවි. හිතන්නට ඇත්තේ මොනවාද? පතනේට වැහි වහින ප්‍රථම රැය මේ නොවේ. එහෙත් අන් රැයකට වඩා වෙනසක් අද රැයේ ඇයට දැනේ. මේතරම් වැසි වැටනා රැයක හදවතේ පහනක් දැල්ලි තිබෙන්නක් වැනි පුංචි උණුසුමක් ලය මැදින් දැනේ. ඒ රසනේ ඉන්නේ කොහෙන්ද? කොතනින්ද? මේ වැහි සීතල මැදින් ඝන අඳුරු රැස් අතරින් මේ නිසල බව විඳිමින් දෙසුවන් පලාගෙන මින් සපුවට ඇසෙන්නේ එකම හඬකි. අන් සියල්ල අමතක කළ හැක. ඒත් ඔහු කුසින් යන්නට ප්‍රථම අවසාන වරට කියා ගිය දේ අමතක කළ නොහැක. මිස් බන්දිනිකල් මම ෆාම් එකේ ඉන්නවා. ඔය වන්නක් කීවි ඇයි? සපු සිතින් තාමත් තෝරමින් උන්නේ ඔහුගේ මේ වචන තුන හතරේ. තමා කසාද මදිනාතෙක් පමණක් ඔහු ෆාම් හවුස් එකේ ඉන්නේ ඇයි? තමා විවාහ වූ පසු ඔහුට ෆාම් හවුස් එකේ ඉන්නට බැරි ඇයි? තමා විවාහ වූ පසු ඔහුගේ ජීවිතයේ කිසාවක් වෙනස් නොවේ. ඒත් ඔහු එසේ කීවි ඇයි? තමා විවාහ වෙන්නේ දිල්ලාර සමගද? වෙන කෙනෙක් සමගද කියලා තවමත් තමාවත් දන්නේ නැත. තමාගේ දිල්ලාරගේ විවාහය නම් කොහොමද නෝන බව සපු හදවතින් සිතාගත්තාය. කවරෙක් සමග විවාහ වුවද ඔහුට ඉන්පසුව ෆාම් හවුස් එකේ ඉන්නට බැරියයි. හදවත පිළිතුරු දන්නා නමුදු සිතන්නට බයයි. සපු ඇඳ මත ඉඳගෙන දෙපා ලයටම තද කරගෙන ධනේෂ් මුදුනි හිස ගසාගත්තාය. ආයෙත් ඇඳ විට්ටමට බර වූවාය. ලයට නිවනක් නොදෙන මේ හැඟීම කුමක්ද? ඔහු මුලින්ම ෆාම් හවුස් එකට ආදවස ඇයට සිහි විය. පතනේ දිගේ ඇවිදගෙන ආව හරියටම නැවතුනේ ගල්පොකුණු අසලේ. එදා ඒ මුණ දකිද්දී සිතුනි මොනවද කියා අදස් සබුට මතකේ. ඇයි ප්‍රේමාරයා අරම කිව්වේ? ඌ අරම කියා ගියේ පසු සබු ප්‍රේමාගෙන් ඇසුවාය. ප්‍රේමා සිනාසුණයි. මහත්ීදී ඒක තමයි. ඉතින් ඔයා හිනා වෙන්නේ? අනේ මන්දා. බේබිට හිතන්න බැරිද එහෙම කිව්වේ ඇයි කියලා. සබු එවෙලෙ බිම බලාගත්තාය. දැන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒත් ඇයි එයා එහෙම? මං වෙලාවක අහලා කියන්නම්. සබුට මෙවසීවි නිින්දා ගියේම නැත. මේ වෙනේ සීතලේ ෆාම් හවුස් එකේ තවත් කෙනෙක් මේ ලෙසම නිදිනවල බැහැරගෙන උන්නේ. ඒ සාකරය. ඔහු ක්වාටස් කාමරේ දොර ඇරගෙන පතනේට වැසි වැටෙනා දෙස බලා උන්නේ ආශාවෙනි. අද වැස්ස වහින්නේ වම්මැලේට බරව නොවේ. දකුණැලේට බරවේ. වම්මලයට බරව වහිනවා නම් මේ දොර ඇරගෙන කොහොමඩවත් ඉන්නට නොහැක. මෙහි තුහාන සීතල කරදරකාර පෙම්මදියම් මෙන් නැගී ඇලේ. එහෙත් අද අනිත් පැත්තට බරව වහින් නිසා මෙහි තුහාන් නැත. එය සීතල ඇත. සාගර ඇදොන් සුවිරියේ වතර දමාගත්තේ දැන් ටිකකට පෙරේ. එහි තවමත් ඇගේ සුවඳ ඇත. ඇයට අඳින්නට බැරි ඇගේ පරණ ස්වීටර් තව නැද්දයි වෙලාවක ප්‍රේමාකාගෙන් ඇසී යුතුය. ඇගේ සුන්දරත් හදවත මේ තරම් ලොබ බඳින්නේ ඒ දේ සාගරට තේරෙන්නේ නැත. ඌ තවත් වරක් ස්වීටරේ පපුව පෙදෙස ඉහලට කර මුහුණට තබාගෙන ඒ සුවඳ බැලුවී. ඉන්නින්නේ මෘදු බේබි ක්‍රීම් වර්ගයක සුවඳය. උළුවස්සට බරවී සාගර පතනයට වහින වැස්සේ දිය රේඛා දෙස බලමින් උන්නේ. එකවර විදුලි කොටද්දී ඒ හැමදේ රේඛාවක්ම නිලට හුරු රිදී පාටකින් එළීවේ. බලන්නට ලස්සනම දර්ශනය එයයි. පපුවේ කොනක සෙන් කෝපයක් හැන්නම් මෙන් අමුතුම සුවඳක් හදවතට දැනේ. ඒ සුවඳ කුමක්ද? කෑම කකා ඉනිද්දී එකවර හිස ඔසවද්දී ඒ දින තුළ තිබූ බැල්ම සාගරට තවමත් මතකය. ජීවිතයේ කෙදිනකවත් ගැහැණු ළමයෙකුගේ ඇස් දෙකින් තමා දෙස එදෙස බලා නැත. කවදාවත් නැත. හිත හිරි වැටිගෙන යන්නේ ඒකය. සාගර මොහොතකට කලින් හදාගත් කෝපි කෝපයෙන් භාගය පිවිවේ. කෝපි බොන්න බොන්න නිින්ද ඈතරයයි. ඒරුව මේ ළඟ ළඟ ඇතිවාක් මෙන් සුසුම් හඬයි. ඒ උස්ම හරියට මේ මුනට වදින්නක් මෙනි.
මෙතරම් ලෝභකමකින් බලා ඉන්නට කොතරම් දේවල් මේ මුහුණේ තිබෙනවද? එය කසාඳ බැඳ පසු ෆාම් හවුස් එකේ ඉන්නේ නැතයි කිව්වේ ඇයිද සාගර සිටියේ? එහෙම දෙයක් කියන්නට හිතකවත් තිබ්බේ නැත. හිතක නොතිබෝ දෙයක් මුයින් පිට වෙන්නේ නැත. ෆාම් හවුස් එකට ආවේ රසාවකට. අරමුණක් නැති ජීවිතයට පුංචි අරමුණක් හදාගන්නට. ප්‍රේමරත්න හොඩ්ලේ බිල්ලියු තමාට ෆාම් හවුස් එකක බාර දුර වගකීමක් පෙවරුනේ මේ රැකියාව නිසායි. ඒත් ඇගේ විවාහයෙන් පසු මේ රැකියාවට සමුදෙන්නේ ඇයි? ඇයි විවාහ වන්නේ දිලාර සමගද? නොවන වෙන කාස් සමගද ගියා තාම දන්නේ නැත. ඒත් ඇගේ විවාහය වැඩි ඈතක නොවේ. කාස් සමග හෝ ඇයි විවාහව පසු තමාට ඉන්නට බැරි ඇයි? සාගරයස් පොඩි කලේ තමා එහෙම කිව්වෙක් ගැන එ මොනවා හිතනව ඇද්ද? වෙලාව රැය 12 පැන්නේ. පතනේ වැස්ස තවත් අද විය. සීදල පතනේ ගල් කලේ. ඒත් ෆාම් හවුස් එකේ දෙදෙනේ තාම නිදි වර්ජිතවේ. පුරා රැයක් වැසි වැටුණු පතනේට අලුත් දවසක ප්‍රථම හිරු එළිය පොද රත්තරන් පාටින් වැටුණේ. සාගර නාගෙන තුවායත් ඇඳගෙන ක්වාටස් කාමරේ දොරකඩට එද්දී මුළු පරිසරයම රත්තරන් පාටට එළි වී තිබුණි. මෙතරම් පාන්දර මෙතරම් එළියට හිරු එළිය වැටි ඇත්තේ ඊයේ රාත්‍රී පුරාවට ආසේ තිබූ හැම කළු අලාවක්ම වැටුණු නිසා බව සාගරට සිතුණි. සාගර කළු කලිසමට නිල් ඉරිගිය අධික කමිසේ ලස්සනට ඇඳගත්තේ. අද ජීවිතයේ තවත් එක් වැදගත් දිනෙකි. ෆාම් එක හොඳට කරන්නට මේ පුහුණුව හොඳින් ලබා ගත යුතුයි. ඊයේ රාත්‍රියේ පුරාට සිදු වූ දේවල් වලින් හදවතට ආවේ දුකද්ද රසවත් සතුටක්ද කියලා ඔහුටම තේරෙන්නේ නැත. ජීවිතය කොහොමද මෙහෙමයි? දුකද සතුටද එකට කැළතී ඇත. ඒ හැමදේම දරාගෙන ජීවත් වීම ඇරෙන්නට වෙන දෙයක් නැත. ඒ හැමදේම දරාගෙන ජීවත් වීම ඇරෙන්නට වෙන දෙයක් නැත. සාගර අම්මාගේ තාත්තාගේ ඡායාරූපයට වැඳ බුදු සරණයි කියා සිතින් කියාගෙන කොටස් කාමරයෙන් එළියට බැස්සේ. උදෑසන අලුත් හිරු කිරණිය වූ මෘදු රස්නේ වතර වැටුනේ සනීප ලෙසනි. සපුව ඔහුටත් කලින් හැරී තිබුණි. ඔහුට බත් එකක් හදා දිය යුතු බව ප්‍රේමාට අමතකව තිබුණි. එහෙත් ඒ සපුවට උදේ අවදි වූ සෙනින් මතකයට ආවේ. පිස්සාවගේ දවසම බඩගින්නේ ට්‍රේනින් වෙයි. අනුන්ගේ තැන්වල කන්න තියේ. සපෝ සිතුවි එලෙසෙනි. ඇය පාන්දරම් පැමිණ ප්‍රේමාව අවදි කළාය. අනේ බේබි වැස්සෙනි චුට්ටක් ඉන්න ගියා. තාම පහයි ප්‍රේමා. ඇත්තද? ඉතින් කෝපි හදමුද? කිල්ලාය මොනවා වැඩකට බව ප්‍රේමා දනි. ඒ බව ඒ මුනිම කිව හැක. ඇය පැමිණ කෝපි වලට කේතලේ ලිප දැබුවාය. පසු සපෝ දෙස බැලුවාය. ඇයි බේබි? නෑ මුකුත් නෑ. මුකුත් නැති වෙන්නම බෑ ප්‍රේමා සිතුවයි. අර කොල්ල තාම නැද්ද දන්නේ? අද ට්‍රේනින් එකනේ නේද? ප්‍රේමා යා කියනට ගෙදී සපු යලිත් කියලා ගත්තාය. ඇයි බේබි මට දෙයක් කියන්න තිතනවනේ. සැබෑ ඇයට ඕන දෙයක් කිව හැක. නෑ ප්‍රේමා මේ කියන්න බේබි. ෆාම් එකේ වැඩකට යන්නේ. ඔව් මේක ගොඩ ගන්නනේ කොල්ලත් ඔච්චර දුකින් ඉන්නේ. ඒක නිසා අපි බලලා හරි රත්තරන් මොනවද අපි බලලා කරන්න ඕන කියන්න. නෑ මං කිව්වේ දවල්ට දෙයියනේ ලන්ච් එක නේද? ඇති එක මතක් වුණා. පිස්සි සපෝ සිතින් බැන්නාය. අනේ බේබියෝ මට ඒක අමතකුණා. ෂි ඇත්තනේ. ඒ තැන්වල ගිහින් මොනවා කියලා කන්නද? මේක බඩගින්න ඉනි. දැන් සපෝ කතා කරන්නේ නැත. වැඩේ වෙන බව හේදනේ. අවශ්‍ය ගෑනියෝ ටියුම් කරන්නට පමණි. එයා බඩගිනි ඉඳි කියලා හරි දුකයි. පුදුමයි. ප්‍රේමා සිතින් සිතුවාය. මං පටස් ගාලා බත් එකක් හදලා දෙන්නම් බේබි. මීට් බෝල්ස් තියෙනවා. කරි එකක් හදලා පරිප්පු ටිකක් වේලෙන්න තියලා තව බෝංචි ටිකක් තියන්නම්. මොනවා බත් එකට තිබ්බත් සපෝට කමක් නැත. හැට අවශ්‍ය උර දවල්ට බත් එකක් දෙන්නට පමණි. ප්‍රේමා දඩබිඩි හාල් හොන්න ලිපත බුවාය. බලන්න මේ කොල්ලවත් මට නිකමට කිව්වේ නෑනේ. එයාම කියයි පිස්සෙක්. ඒත් එයා වෙනුවෙන් කියන්න කෙනෙක් දැන් ඉන්නවා වගේ.
ප්‍රේමා සිතුවාය. අපරාදේ රැහැට මතක් වුණා නම් මම රෑම යෙදලා තියෙනවා. සපෝ කිසාවක් කිවේ නැත. ඔහු සති දෙකක් ට්‍රේනින් එකට යන්නේ. ඒ සති දෙකට ඔහුට හොඳට දැන් බත් එක ලැබෙන බව සපෝට විශ්වාසය. මේක තාම නිදිද දන්නේ නැහැ. ඊයේ හොඳ වැස්සනේ. ප්‍රේමා කිවාය. ඔහු පාන්දරම අවදි විය ඇති බව සපෝට විශ්වාසය. ඔහු එහෙමය. වැඩවලදී ඔහු කම්මැලි නැත. එහෙම හිතද්දිම ඔහු හිරු කුමාරයාගේ කුසිය දොරෙන් ඇතුළු වූයේ. තද කළු පාට කලිස්සමට නිල් ඉරිගිය අධික කමිසෙන් ඇඳවුණු ඔහු වෙතින් ආවේ පුදුම තරම් වැදගත් ලස්සන පෙනුමකි. සපෝ තප්පරය තුළ ඔහුගේ හැඩ බැලුවේ. ඒ අහිංසක මුහුණට ඔය හිනාව ආවේ අම්මගෙන්ද තාත්තගෙන්ද කියා ඇය සිතුවායේ.